ඉතින් ඇත්තට මේ කරන්න ඇප් එකක් තියෙනවා. ඉතින් ඒ ඇප් එක හරහා අපිට ගොඩක් එන්ජොයි ගන්න පුළුවන්. ඉතින් මේ මේ 2D විදිහට බලා ගන්න පුළුවන් දේ 3D ගල සම්පූර්ණයෙන්ම තීරයක් උඩට ගන්නවා කියන එක. ඉතින් මම මේකට පාවිච්චි කරන Play Store එකේ VR Car කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලා ඩිවයිස් එක ගන්නවා. ඒක iOS නම් ඔයාලා App Store එකේ, Android නම් Play Store එකේ VR Car කියලා සර්ච් කරලා බලුවොත් ඔයාලට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. ඉතින් අවශ්‍යයි මම පහලට link එක දාලා දෙනවා. ඔයාලට එදිනෙම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ VR Car කියන ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ කියලා. මම මේ වැඩේට පාවිච්චි කරන්නේ AR Car කියන ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයාලට පේනවද? මෙන්න මේ විදිහට බලන්න පුළුවන් AR Car කියන ඇප්ලිකේෂන් එක. ඉතින් මේක ඔයාලට Play Store එක වගේම App Store එකේ ලබා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් මම මෙන්න මේ විදිහට මුලින්ම ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න. ඕපන් කරගද්දි මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. හරි. මේනකොට ඇප් එක ඕපන් වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට අපි කැමරා කොන බලන්න පුළුවන්. ඉතින් මේ වැඩේට මෙන්න මේ විදිහට තවත් ඩිවයිස් එක මෙන්න මේ ෆොටෝ එක ලබා ගන්න ඕන. ඉතින් මේ ෆොටෝ එක ඔයාලට පහසුවෙන් ලබා ගන්න පුළුවන් මගේ Facebook fan page එක කියොත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද? මෙන්න මේ තියෙන කාර් එක. මෙන්න මේ කාර් එක සාමාන්‍ය අපිට 2D තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මම මෙන්න මේක තියාගත්තාම ඒක 2D. නමුත් මෙන්න මේ කැමරා ඔන් කරලා මෙහෙම අල්ලපු ගමන් ඔයාලට මෙන්න මේ 3D බලා ගන්න පුළුවන්. ඉතාම ලස්සනට. පේන ඇති ඔයාලට 2D කාර් එක මෙන්න මේ විදිහට 3D වෙනවා. ඉතින් මේක වැඩ ගැලි ගොඩක් තියෙනවා. මම දැන් සූදානම් වෙන්නේ මේකේ දොර ඇරලා පෙන්වන්න. ඉතින් මේ කාර් එකේ දොර මෙන්න මෙතන තියෙන කාර් මාකින් ක්ලික් කරු ගමන්ම පේනවා ඇති දැන් දොර ඇරුණා. මෙන්න මේ විදිහට දොර වහ ගන්න අපිට පුළුවන්. හරි. දැන් මම ඉන්නේ මේකේ හෙඩ් ලයිට් ඔන් කරගන්න. මෙන්න මෙන්න මෙතන තියෙන ලයිට් මාකේ ඔන් කරගම ඔයාලට පේනවා ඇති ලයිට් මේකේ මේ විදිහට ඔන් වෙනවා. ඊවසේ මම මේක හරි ස්ටාර්ට් කරලා පෙන්වන්නම්. මෙන්න ලයිට් මාකේ එහා පැත්තේ මෙන්න මේ විදිහට කාර් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් මම මේක අයින් කරලා පෙන්නුව ඔයාලට වෙන ඇති සද්දේ නැතර වෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තමයි වැඩ කරන්නේ. ඔන්න ඔය පේන කාර් එක මෙන්න මෙහෙම ඇල්ලගම අපිට 3D විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම හෝන් එක ගහන්න ඕන නම් මෙන්න මෙතන තියෙන මාක් එක මෙන්න මේ විදිහට ක්ලික් කර ගන්න. මෙන්න මේ විදිහට අපිට මේ කාර් එකේ මෙතන තියෙන ඔප්ෂන් වලින් කලර් එක වෙනස් කර ගන්න අවස්ථාව ලබා දිය තිනා මේ AR කියන ඇප්ලිකේෂන් එක හරහා. ඉතින් මේ වගේ ගොඩක් මේකින් එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් එක එක අපි ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න එහෙම තියෙන 2D කාර් එක තමා මෙන්න මේ විදිහට 3D බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් පේනවද? කිසිම දෙයක් වෙන්නේ නැහැ. මම මෙන්න මෙහෙම කැමරා ඕන් කරන විතරයි කරන්න තියෙන්නේ. ඉතින් මම පල්ලේ ලින්ක් එක දාලා දෙනවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එදිනෙම පහසුවෙන්ම. ඉතින් මේකෙන් ඔයාලට ගේම් ග්ලේම් ප්ලේ කරනවා ගේම ගොඩක් විනෝද විදිහට වැඩ කරන්න පුළුවන්. මෙන්න අපිට ඕන නම් වාහනේ රෝද දෙක හරව ගන්න අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට ඉතින් ගොඩාක් වෙලා ඉතින් සෙල්ලම් කරන්න සාමාන්‍ය කැමති ඇස් නම් මේක ගොඩක් වැඩියි. මොකද සාමාන්‍ය අපි 2D ගන්න සෙල්ලම් කරන රට මෙන්න මේ විදිහට ගෝල් ජුවල් විදිහට මෙන්න මේ විදිහට අත්දැකීම ලබා ගන්න නම් ගොඩක් ඒක වටනවා. පේන ඉතින් කාර් එක සම්පූර්ණ 3D වෙලා තමයි බෑග්ග්‍රවුන්ඩ් එකට එළියට කාර් එක ඉස්තිලා තියෙන විදිහ තමයි මෙන්න මේ විදිහට පලා ගන්න පුළුවන් වෙන්නේ. නොය විදිහට තමයි මේ VR කාර් කියන ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ. ඉතින් මේ වගේම තවත් ඇප්ලිකේෂන් ඕන තරම් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ඉතන සතෙක් කියලා. ඉතින් අපි භාවිතා කරන ඩිවයිස් එකට ඒ සතා අපි එහෙම අපි කලින් බැලුවා වගේ බැලුවාම අපේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පවා ඒ සතා යනවා. ඒ කියන්නේ අපි ඩිවයිස් එකෙන් එළියට ගිහින් බෑග්ග්‍රවුන්ඩ් එක පුරාම ඒ සතා දුවන්න ගන්නවා. මේක මොකද ඇනිමේෂන් එන්නේ නැහැ. එකම දැනෙන්නේ තියෙන්නේ
ඒක ඒ සතාපවා ඇනිමේෂන බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තෝරන අනිවාර්ය පල්ල කමෙන්ටේෂන් එක කමෙන්ට් එකක් දාන්න. මම ඒක වෙන වීඩියෝ එකක් කරන සූදානම් ඉන්නක මතක් කරනවා. ඉතින් ඔයාලා තාමත් ඉස්සෙල්ලා නම් අපි subscribe කරලා නැත්නම් පල්ල නතු බා subscribe කරන්න ඕන. අපි subscribe කරනවා තමයි දෙක කරන්න එපා. ඉතින් subscribe button දෙහැ පැත්තේ ඉන්න bell icon එක click කරු විතරයි මගේ වීඩියෝ notification එක කියලා ගැනීමට හැකියාවකුත් තියෙන්නේ. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා නම් තාමත් වීඩියෝස් වල බලන්න නැත්නම් ඉතින් YouTube එකකින් SL අනුග සර්ච් කරලා මගේ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා දෙනවා නම් මතක තියාගන්න යාළුවෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි SL අනුන අපි ගිහින් එන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකදී ඉක්මනටම මේ වීඩියෝ බලලා දෙනාට ස්තුතියි.